ලොහන් රත්වත් ඉන්නවද? නෑ නෑ, වෙන කිසි දෙයකට නෙවෙයි, අවසර ගන්න එපා. නෑ නේද? ආ, මම දැක්ක එනවා කියලා කියලා තිබ්බා. ඇවිල්ලා නැද්ද තාම? ආ, හොඳයි හොඳයි හොඳයි. ඉතින් අපි තමුන්වහන්සේලා හම්බෙන්න එනකොට අද ප්‍රධාන ප්‍රවෘත්ති දෙකක් පළ වුණා. එකක් තමයි මැතිවරණ කොමිසම් සභාව විසින් මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා ජනාධිපතිවරණයේ ඉදිරි දිනවකවානු පිළිබඳව ප්‍රකාශයට පත් කළා. ඔවුන් ප්‍රකාශයට පත් කරා මේ මාසේ අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පිළිබඳව දැන්වීම් ප්‍රකාශ කරනවා කියලා. දැන් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කැඳවනවා කියලා ප්‍රකාශ කරනවා කියලා. ඒ අනුව දින 16ක් 21ක් අතර නාම යෝජනා කැඳවනවා ප්‍රකාශයට පත් කරපු දිනේ සිට. ඊට පස්සේ නාම යෝජනා ගත්ත දවසේ සිට සති 4ක් සති 6ක් ඇතුළත කාලයක ඡන්දෙ තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා පෞද්ගලික අංශයේ වැඩ කරන අයට පහසු දිනයක් වෙන්න ඕන කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ රටේ නේද, පාසල් පැවැත්වෙන දිනවල ඡන්දෙ තියන්නේ ටිකක් අඩුවේ. ඒකත් අපිට හිතන්න පුළුවන්. ඒ වගේම එතුමා අමතර වශයෙන් කිව්වා නාම යෝජනා බාර ගන්න රාහු කාලය ටිකක් බලනවා කියලා. කමක් නැහැ. දී යනුව මේ ඔක්කොම ටික එකතු කරලා බලපුවාම අපිට දැනෙන්නේ සැප්තැම්බර් 28 බොහෝ දුරට ඡන්දි. හරිද? සැප්තැම්බර් 28. එනිසා තව කෙටි කාලයයි තියෙන්නේ. දැන් අපි තමුන්නාන්සේලා හම්බ වෙන්න ආවේ මේ ලැබෙන ජනාධිපති වර්ණයේදී මොන වගේ තීන්දුවක් ගත යුතුද කියන කරුණ ගැන කතා බහ කරගන්න. දැන් අපි විවිධ ආකාරයෙන් මේ රටේ ජනතාවත් එක්ක කතා කරලා තියෙනවා. මේ ඡන්දය අපේ රටේ තීරණාත්මක ඡන්දයක්. මේ ඡන්දය අපේ රට පරිවර්තනය කරන ඡන්දයක් බවට පත් කරගත හැකියි කිය. ඒක වැදගත්. ඒ නිසා ඒ ප්‍රවෘත්තිය වැදගත්. ඊළඟට තව මොහොතකට පස්සෙන් තව ප්‍රවෘත්තියක් ආවා. බන්දුනුගල වර්ධන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කියනවා කැබිනට් මණ්ඩලය අනුමත කරාලු මේ විවස්ථාවේ ගැටලුවක් තියෙනවා 5ද 6ද කියලා. ටක්කෙටම 6යි කියන්න විවස්ථා සංශෝධනයක් ගේන්න තීන්දුවක් ගත්තා. දැන් අපේ රටේ කැබිනට් මණ්ඩල නෙවෙයි ආණ්ඩුක්‍රම විවස්ථාව අර්ථ නිරූපණය කරන්න. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ මුළු බලය තියෙන්නේ ශේෂ්ඨාධිකරණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 125 වෙනි වගන්තියන්න. ශේෂ්ඨාධිකරණයට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය. කවර හෝ කෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙගිඩියාවක් සැකයක් තිබෙනවා නම් ඒ සැකේ දුරු කරන්න කවුද? ශේෂ්ඨාධිකරණය. එහෙම නැත්නම් සමහර අයට මේ වගන්තියෙන් කියවෙන්නේ මේකයි කියලා එක එක වැඩ කරන්න පුළුවන්. රනිල් වගේ අයට. එනිසාම තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මොනතරම් දුබලකම් අපි එකඟ නොවන තැන් තිබුණත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ පරිපූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එනිසා ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ මුළු බලය තිබෙන්නේ ශේෂ්ඨාධිකරණයේ. දැන් ශේෂ්ඨාධිකරණය මොකද වෙලා තියෙන්නේ? මේ 5ද 6ද කියන ප්‍රශ්නය අවස්ථා ගණනාවකදී ශේෂ්ඨාධිකරණ විමසලා තියෙනවා. එක වෙලාවකදී 2018 ජනවාරි මාසයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපතිවරයාට තියෙනවා ශේෂ්ඨාධිකරණ විමසන්න ශේෂ්ඨාධිකරණෙන් යම් මතයක් ව්‍යවස්ථාවේ යම් ගැටලුවක් තිබෙනවා නම් ශේෂ්ඨාධිකරණ අදහස විමසීමේ බලය තියෙනවා. ඒ බලය පාවිච්චි කරලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇහුවා 5ද 6ද කියලා. ඒ වෙලාවේදී ශේෂ්ඨාධිකරණ තීන්දුව කරා 5යි. ඊළඟ නැවත
ජනාධිපත්‍යන්ත ප්‍රකාශන පත් කළා තියෙනවා 2019 නැවත අධිකරණයට ගිහිලා කෙනෙක් ඇහුවා මේ ජනාධිපතිවරණය මේ විදිහට පවත්වන එක වැරදි මේ වර්තමාන ජනාධිපතිවරට අවුරුදු 6ක් තියෙනවා ඒ නිසා මේ ජනාධිපතිවරණ අත්තිට වන නියෝගයක් දෙන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය කිව්වා නෑ 6යි නෙවෙයි 5යි මේ ළඟදී එහෙම තියද්දි රනිල් වික්‍රමසිංහ අර ලේනෙක් ඇරියා නේද ලේන කියලා මහත්තයෙක් ඇරියා 6ද 5ද කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය මොකද කිව්වේ 6ද 5ද කියලා අහන්න දෙයක් නෑ නේද මේක 5යි ඒ නිසා මේ වගේ බොරු නඩු අරගෙන එන්න එපා කියලා ලක්ෂක දඩේකුත් ගැහුවා හරිද ඊට පස්සේ පහුගියද ආයේ ශ්‍රේෂ්ඨ අධිකරණයට ගියා මේ 19 වෙනි සංශෝධනයේ සම්මත වෙලා තියෙන ආකාරය වැරදි කියන්නේ 19 සම්මත වෙලා තියෙන ආකාරය වැරදි 19 සම්මත උනේ 2015 හරිද වැරදිද කියලා අහන්නේ 2024 ශ්‍රේෂ්ඨ අධිකරණේ එක ප්‍රශ්නයක් ඇහුවා ඒ නඩුව ගැන අපේ නීතිච මහත්තයාගෙන් 2019 ජනාධිපති ඡන්දේ තිබේ 19 යටතේද කියලා එතුමා කියනවා 18 යටතේ කියලා හරිද ඒකවත් දන්නේ නැතුව නඩු ගේන්න එපා කියලා ලක්ෂ 5ක දඩයක් ගැහුවා හරිද දැන් මොකද වෙලා තියෙන්නේ මේ ශ්‍රේෂ්ඨ අධිකරණේ නේද මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ තව කවුරු හරි යවයි කියලා යවුව සුවර් ලක්ෂ 10යි හරිද දැන් මේ මොකද කරන්න හදන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණේ පටලව විවස්ථාවේ ගැට හොය මේ ජනාධිපති ඡන්දේ කල් දාන්න පුළුවන්ද කියලා රනිල් වික්‍රමසිංහ ට්‍රයි කරනවා ඊළඟ තමයි අද ප්‍රවෘත්ති මොකද්ද නෑ මේ 5-10 දෙකල ආයතනවත් තිනුන් රනිල්ට අපිට නන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයටත් නෑ ජනතාවටත් නෑ පහෙන් ජනාධිපති ඡන්දය තියලක් තිනවා හරිද ශ්‍රේෂ්ඨ අධිකරණය තුන් පාරක් කියලා තිනවා ඒත් රනිල් කියනවා මේ විවස්ථාවේ 5-6 කියලා තැන් දෙක තිනවා ඒ නිසා 6 තියෙන තැන 5 කරන්න ඕනලු කියලා විවස්ථා සංශෝධනයක් ගේන්න කියනවා සාමාන්‍යයෙන් ඔය 6 තියෙන්නේ 83 වෙනි වගන්තියේ ආ වගන්තිය. ඇත්තටම මේක සංශෝධනය කරන්න ජනමත විචාරණයක් වුණා. 19 වෙනි සංශෝධනය හදපු නීතිජ කණ්ඩායම් කල්පනා කරේ මොකද්ද? ජනමත විචාරණයකට තුඩු දෙන්නේ නැතුව 19 සම්මත කරන තමයි එදා අපේක්ෂාව තිබුණේ. ඒ නිසා 83 වෙනි වගන්තියට අත තිබෙන්නේ. හැබැයි දැන් රනිල් වික්‍රමසිංහ කැබිනට් මණ්ඩලය අනුමත කළ තියෙන 83 වෙනි වගන්තිය සංශෝධනය කරන්න. ඒ කියන්නේ මොකද්ද? ජනමත විචාරණයකට. දැන් ජනාධිපති ඡන්දි. ඒ අස්සේ ජනමත විචාරණයකට. හැබැයි යෝකට මොකද වෙන්නේ? අද කැබිනට් මණ්ඩලය සම්මත කරා. හරි. ඊළඟ මේක ගැසට් කරන්න ඕන. ගැසට් කරලා ගැසට් එකේ සතියක් තියන්න ඕන. ඊළඟ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. පාර්ලිමේන්තුවේ සති දෙකක් තියන්න ඕන. කාට හරි ප්‍රවේශයකට අධිකරණයට යන්න. අධිකරණයට ගියාට පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයට සති 3ක් දෙනවා. ඊට පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණය අනුමත කරාට පස්සේ ආයේ පාර්ලිමේන්තුවට එන්න ඕන. පාර්ලිමේන්තුවෙන් 3-2 අනුමත වුණාට පස්සේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ජනමත විචාරණ කෝණ කියලා තියෙන නිසා රනිල් වික්‍රමසිංහ එතෙන් සිට මාසයක් ඇතුළත ජනමත විචාරණේ කැඳවන්න කියලා නියෝගයක් දෙනවා මැතිවරණ කොමිසමට. එතකොට රනිල් ගෙදර. හරිද? මෙහෙමනේ. දැන් මේ රනිල් දන්නවා හරිද? ටක්කෙටම ගෙදර යන බව. ඒ වගේම රනිල් දන්නවා ටක්කෙටම පහත් බව. දැනගෙන මොකද කරන්නේ? රට ඇතුලේ ව්‍යාකූලත්වයක් හදන්න හදනවා. රට ඇතුලේ දෙගිඩියාවක් හදන්න හදනවා සැකයක් හදන්න හදනවා ඇයි අද දෙගිඩියාවෙන් ඉන්න කවුද රනිල් වික්‍රමසිංහ සැකයෙන් ඉන්න කවුද රනිල් වික්‍රමසිංහ ව්‍යාකූලත්වයෙන් ඉන්න කවුද රනිල් වික්‍රමසිංහ එයා හදනවා එයා ඉන්න පටලැවිල්ල එයා ඉන්න දෙගිඩියාවට රටපත් කරන්න මොකද එයාගේ දෙගිඩියාව දැන් පහුගිය 14 වෙනිදා ආවනේ නුවරට මම අහන්න රනිල් වික්‍රමසිංහ දෙගිඩියාව එක රනිල්ගේ ඡන්ද ලකුණ මොකද්ද
කියන්න කියන්න. මොකද්ද? අලියද පොහට්ටුවද කියන්න පුළුවන්. අලියද පොහට්ටුවද පූට්ටුවද? ඉතින් දැන් දෙගෙඩියාවනි, රනිල් වික්‍රමසිංහ කොච්චර අසරණ වෙලාද කියනවනම්, අද මැතිවර කොමිසමට බලය ආවා, අද සිට ජනාධිපත්‍යන් දෙසඳා වැඩ කටයුතු කරන්න. හැබැයි රනිල්ට ලකුණක් නෑ. දෙක, තරඟවදින පක්ෂය මොකද්ද? මොකද්ද දැන් බලන්න, පෞගේ 14 වෙනිදා වේදිකාව බලන්න. දැන් 19 වෙනිදා 2019 වේදිකාව බැලුවත් හරි පැහැදිලි, රනිල් ඉන්නවා, සජිත් ඉන්නවා නේද, කිරියල්ල ඉන්නවා නේද, තිස්සත්ත නායක බාගෙට හිටියා ඒ කාලේ, හරියටම හිටියෙත් නෑ හොඳයි. හරි, එතකොට මෙතන තියන්න ඇති රනිල් වේදිකාව, ඒක හරි පැහැදිලි, කොළපාටින් සරසලා කොළපාට ටීම් එක ඉන්න වේදිකාව, ඒක අලියා. ඊළඟ 19 වේදිකාවේ ඊළඟ රැස්වීමක් තියන්න ඇති මෙතන. ඒ වේදිකාව හිටිය කවුද? මහින්ද හිටියා, ගෝඨාභය හිටියා, මහින්දානන්ද හිටියා, රත්වත්තේ හිටියා නේද, කෙහෙලිය හිටියා, තක්කෙටම පොහට්ටුව. දැන් 14 වෙනිදා රැස්වීම තිබ්බා, ඒකේ කවුද ඉන්නේ? රනිල් ඉන්නවා, අලියා. එතන කාට හිතන්න, කාට හරි හිතන්න පුළුවන් මේක අලියා කියලා. අනිත් පැත්ත බලනකොට අය මහින්දානන්දත් ඉන්නවා, එතන හිතනවා පොහට්ටුව. අය අනිත් පැත්ත බලනකොට සාගල ඉන්නවා, එතකොට හිතනවා අලියා. අය අනිත් පැත්ත බලනකොට හිතනවා මොකද්ද? රත්වත්ති. ඊට පස්සේ කවුද හිටියා? අමුණුගමලා නේද? මේ ඔක්කොම හිට. මොකද වෙලා තියෙන්නේ? අඩුම තරමේ පක්ෂෙ මොකද්ද, පාට මොකද්ද, ලකුණ මොකද්ද කියන එකවත් නෙවෙයි, රැස්වීමද කිව්වද තරඟවදිනවා කියලා. තාම තරඟවදිනවත් කියලානේ. හරිද? මේ මෑතකදී ඔය ඒක කැබිනට් අමාත්‍යවරේ රනිල් වෙනුවෙන් පෙනීහිටන ඒ කැබිනට් අමාත්‍යවරයා කියලා මේ රාජ්‍ය අමාත්‍යවරු දෙගිඩියාවෙන් ඉන්නවා, ඔබතුමා ඉල්ලනවද නැද්ද කියලා දන්නේ නැතුව, එනිසා ඒගොල්ලන්ගේ සැකය මගහරින්න රාජ්‍ය අමාත්‍යවරුත් එක්ක සාකච්ඡාවක් කරන්න කියලා. ඉතින් රාජ්‍ය අමාත්‍යවරු ඔක්කොම කැඳවලා දැන් රනිල් ඉල්ලනවද නැද්ද කියලා සැකය මගහරවන්න. හරිද? ඉල්ලනවා කියලා කියන්න තමයි කැඳවලා තියෙන්නේ. ඒකේ මොකද රනිල් කියලා තියෙන්නේ? ඡන්දේ ඉද දන්නේ නේ. හරි, ඕගොල්ලෝ කරන වැඩ ටික කරගෙන යන්න. ගියපු අය තවත් සැකේ වැඩි වුණා. රැස්වීම තියෙන සැකේ නැති කරන්න. හැබැයි රැස්වීම තිබ්බට පස්සේ සැකේ ඉන්නේ මොකද්ද? ඉල්ලයිද නැද්ද? එනිසා මොකද වෙලා තියෙන්නේ? මේ මැතිවරණ ව්‍යාපාරයේ රනිල් වික්‍රමසිංහගේ කඳවුර විශාල ව්‍යාකූලත්වයට පත් වෙලා තිබෙනවා. අන්නේ ව්‍යාකූලත්වය මොකද කරන්නේ? සමාජයට ගේන්න හදනවා. එයාට ලකුණක් නේ, එයාට පක්ෂයක් නේ, එයාට පාටක් නේ, ඉල්ලනවද නැද්ද දන්නෙත් නේ. හරිද? ඉතින් රටත් ව්‍යාකූලත්වයට පත් කරන්න හදනවා. අපි තම නාසලට කියන ව්‍යාකූලත්වයට පත් වෙන්න එපා. ඡන්දේ සාහතිකයි. රනිල් වික්‍රමසිංහට ඔය කිසි ගැටයක් ගහන්න බෑ. හරිද? රනිල් වික්‍රමසිංහගේ අන්තිමට ඉතුරුනොත් ඉතුරු වෙන්නේ බෙල්ලේ තියෙන ටයි ගැටේ විතරයි. වෙන කිසි ගැටයක් ඉතුරු වෙන්නේ නැහැ මතක තියාගන්න. හරිද? හැබැයි රටේ ජනතාවට මොකද හොන වෙලා තියෙන්නේ? මේ දීර්ඝ කාලයක් මේ රට පාලනය කරපු මේ පාලක කණ්ඩායම් විසින් අපේ රට ව්‍යසනයෙන් ව්‍යසනයට පත් කරලා තිබෙනවා, විනාශයෙන් විනාශයට පත් කරලා තිබෙනවා. මෙතන ඉන්න කාට හරි නැගිටලා කියන්න පුළුවන්ද, සහෝදරයා අපේ රට මේ දිශාවෙන් අපිට බලාපොරොත්තු තියන්න පුළුවන්, මේ දිශාවෙන් අපේ රටේ වර්ධනයක් පේනවා, මේ දිශාවෙන් අපේ රටේ නැගිටීමක් තියෙනවා කියලා කාට හරි කියන්න පුළුවන්ද? කියන්න බෑනේ, කියන්න බෑනේ. ගොවි ජනතාවගෙන් ඇහුවොත් ගොවිතැන විනාශයට පත් වෙමින් තිබෙනවා, ගොවිතැන ලැබෙන ආදායමෙන් ගොවි ජනතාවට ජීවත් වෙන්න බැරුව ඉන්නවා. ධීවර ජනතාවගෙන් ඇහුවොත් ධීවර ජනතාව අසරණ භාවයට පත් වී තිබෙනවා, ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න බැරි වෙලා තිබෙනවා. ව්‍යාපාරික මහතුරුන් ඇහුවොත් ණයක් අරගෙන තියෙනවා, ගත්තු ණය ගෙවා ගන්න බැරුව කල්පනා කරමින් ඉන්නවා. දොස්තර මහත්තයෙන්, ඉංජිනේරු මහත්තයෙන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇහුවොත් මේ රටේ ඉන්නවද නැද්ද, දාලා යනවද කියලා කල්පනා කරමින් ඉන්නවා. තරුණ පරම්පරාවෙන් ඇහුවොත් එකම ජීවත් වීමේ මාර්ගය රට හැතර යාම කියලා කල්පනා කරමින් ඉන්නවා. අපරාධ වලින් ගහන වෙමින් තිබෙනවා, මත්ද්‍රව්‍ය පැතරවීමෙන් තිබෙනවා,
සමාජ අපරාධ විශාල ප්‍රමාණයකින් දිනපතා සිදුවෙමින් තිබෙනවා. ණය ගෙවා ගන්න බැරි රටක් බවට පත් වී තිබෙනවා. ආර්ථික මුළුමනින්ම කඩා වැටී තිබෙනවා. රටකට ජාතිකට සිදුවේ හැකි සියලුම පන්නේ ව්‍යසනයන් අපේ රටත් අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා ඉවරයි. නේද? දැන් ඒ නිසා මොකද කියන්නේ? දැන් ඒ නිසා තියෙන දේ තමයි හැම තැනක ජනතාවගේ හැම තැනම ජනතාව කියන්නේ දැන් වෙනසක් ඕන. ඕන නැද්ද? වෙනසක් ඕන. මම මේ ළඟදී සමන්තුරේ ගියා. එහෙන මුස්ලිම් ජනතාවගෙන් අහනකොට ඔව් සහෝදරයා වෙනසක් ඕන. අපි යාපනයේ ගිහිල්ලා ඒ දෙමළ ප්‍රජාවගෙන් අහනකොට වෙනසක් ඕන. ඊයේ රාත්‍රිය අපි කළුතර බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව හම්බුණා. අපි ඔව් මොකද්ද කරන්න ඕන? වෙනසක් ඕන. නේද? මොකද කියන්නේ ඕගොල්ලෝ? මොකද කියන්නේ? වෙනසක් ඕන. හරි. දැන් මේ වෙනස ඇති කරන්න පුළුවන් කාටද කියලා ඉස්සලා බලන්න ඕන. කවුද මේ වෙනස ඇති කරන්නේ? මේ පැරණි අසාර්ථක දේශපාලන කඳුරට මේ වෙනස ඇති කරන්න බෑ. දැන් බලන්නකෝ. මහින්ද මහත්තයා පාර්ලිමේන්තුවේ 1970. 70 හොඳයි. മന്ത്രി හිටියා, විපක්ෂ නායක හිටියා, ඇමති හිටියා, අගමැති හිටියා, ජනාධිපති අවුරුදු 10ක් හිටියා. දැන් ආපහු മന്ത്രി ඉන්නවා අවුරුදු 54ක්. ස්වල්ප කාලයක්ද? එහෙනම් රාජපක්ෂලා නියෝජනය කරන කඳවුරකට වෙනසක් ඇති කළ හැකිද? ඊළඟ ඒ කඳවුරේ රනිල් වික්‍රමසිංහ බැලුවොත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ 77. හරිද? දැන් කොච්චර කාලයක්ද? දැන් අවුරුදු 47ක්. නියෝජ්‍ය අමාත්‍ය දුර දරුවා, අමාත්‍ය දුර දරුවා, විපක්ෂ නායක දුර දරුවා, අග්‍රාමාත්‍ය දුර දරුවා, ජනාධිපති දුර දරුවා. අවුරුදු 47ක් තිස්සේ. ඊළඟ වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුව ගියේ 83. නේද? മന്ത്രി දුර දරුවා, සභානායක දුර දරුවා, අග ඇමති දුර දරුවා, අගමැති දුර දරුවා 83 ඉඳන්. නේද? අවුරුදු කීයක්ද? 83 ඉඳන් අවුරුදු 41ක්. දැන් මේ නේද මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැති දිනේෂ් ගුණවර්ධන නේද දශක 4-5 මේ රට පාලනය කරලා තිබෙනවා. දැන් මොකද ඒගොල්ලන්ට ඇති කරන්න පුළුවන් වෙනස? ඒගොල්ලන්ට කිසි වෙනසක් ඇති කරන්න බෑ. ඒගොල්ලෝ නිකන් ඇන්ටික් කඩේක බහන්න වගේ. ඇන්ටික් බහන්න තියෙන්නේ නේද? සමහර ඒවා වගේ මල බැඳිලා නේද? සමහර ඒවා නේද පුපුරලා නේද? සමහර ඒවා යාන්තම් වාත්තු කරලා තියන් ඉන්න වේදිකාවට නැගිටින බලන්නකෝ. යාන්තම් වාත්තු කරලා මොකද වෙලා තියෙන්නේ මේ? ඒගොල්ලන්ට පුළුවන්ද මේ රටේ ලෝකයේ ඇති වී තිබෙන වෙනස් වලට අනුරූපී වන පරිදි ලංකාවේ ඇති වෙන වෙනස්කම් ඇති කරලා නූතන ලෝකයට මේ ලංකාව කැඳවගෙන යන්න ඒගොල්ලන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ නිකන් පරණ බඩු කඩේ වගේ. ඒගොල්ලෝ අපේ රට විනාශ කරපු කණ්ඩායම, රට ප්‍රපාදන පත් කරපු කණ්ඩායම. ඒගොල්ලන්ගේ මේ වෙනස අපේක්ෂා කරන්න එපා. අනිත් පැත්තෙන් ඉන්නව කවුද? කවුද? සජිත් ප්‍රේමදාස. රැස්වීමක් තිබ්බද? මෙහෙ තිබ්බ තාම. තිබ්බේ නෑ නේද? නෑ, එයා තියයිනේ. ඒ හින්දා එයාගෙන අපි මුකුත් කියන්න ඕනේ නෑ. එයාම කිව්වහම ඇති. ඇත්තටම අපි කල්පනා කරලා තියෙන සජිත් ප්‍රේමදාස ගැන අපි කතා කරන්නේ. සජිත් ප්‍රේමදාස කතා කරපුවම ඇති. ඇති නේද? එතකොට තේරෙනවා එයාගේ තරම, එයාගේ ප්‍රමාණය, එයා මොන වගේද? එයාම තේරුම් අරගෙන තියෙනවා එයා කොයි වගේද කියලා. ඒ නිසා තමයි එයා ගිහිල්ලා පහේ පන්තිය ළමයි ආමන්ත්‍රණය කරලා කියන්නේ මා ආදරණීය මිත්‍රවරුනි. එයා දන්නවා එයාගේ තරම. ඇත්තට එක පැත්තකින් අපි සතුටු වෙන්න ඕන. එයා හඳුනාගෙන තියෙනවා එයාගේ තරම. එයාගේ මිත්‍රයෝ කවුද? පහේ පන්ති ළමයි. ඒ නිසා මම හිතන්නේ එයාගෙන දේශපාලනේ කතා කිරීම පළක් නැහැ නේද? එයා කතා කරොත් හොඳටම ඇති. හැබැයි අද අපේ රටේ නව දේශපාලන පරිවර්තනයක් වුණා. මේ රට මේ දිහට යන්න බෑ. දේශපාලන වෙනසක් අවශ්‍යයි. මේ සමාජ දෙහි පරිවර්තනයක් අවශ්‍යයි. මේ ආර්ථික දෙහි පරිවර්තනයක් අවශ්‍යයි. අපි හිතන මතන විදිහේ
අපේ ආකල්පවල පරිවර්තනයක් අවශ්‍යයි. අපේ මේ ගතානුගතික එක රේඛාව කොහේ ගලාගෙන යන මේ අධ්‍යාපන ක්‍රමේ පරිවර්තනයක් අවශ්‍යයි. මේ සේව ශේත්‍රයේම නව පරිවර්තනයක් අවශ්‍යයි. අපි හැම අතකින්ම ගරා වැටුමු, හැම අතකින්ම කඩා වැටුමු, හැම අතකින්ම හිර වුණු, හැම අතකින්ම මලකඩ කාපු රාජ්‍ය අපිට අවශ්‍ය. මොකද මේක පිරිසිදු කරලා නව ගමනකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. අන්න ඒක තමයි අපි කියන්නේ අපේ රට ජාතික පුනරුදයක් කරා මේ රට ගෙන යන්න ඕන. නව ජාතික පුනරුදයක් අවශ්‍යයි අපිට. මේ පැරණි දේ නිදහස් වෙන්න ඕන, මේ ගතානුගතික දේ නිදහස් වෙන්න ඕන, මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිදහස් වෙන්න ඕන, මේ කැත පිළිනුණු ගඳ ගහන දේශපාලන සංස්කෘතිය නිදහස් වෙන්න ඕන, පැරණි ආකල්ප වලින් අපි නිදහස් වෙන්න ඕන. එනිසා අපිට ජාතික නැගිටීමක් අවශ්‍යයි, ජාතික පුනරුදයක් අවශ්‍යයි. එනිසා ජාතික ජනබලවේගය යනු හුදු දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. කෙනෙක් ජනාධිපති වෙන්න, තව කෙනෙක් අග්‍රාමාත්‍ය දුර ගන්න, මේ තියෙන ආණ්ඩුව පළවහැරලා තව ආණ්ඩුවක් හදන්න, ඒ වගේ සරල කතාවක් නෙවෙයි අපි කියන්නේ. අපි කියන්නේ මොකද්ද? මේ රට දශක ගණනාවක් තිස්සේ මේ ගමන් කරමින් තිබෙන වැරදි පාර ලෝකේ වේගෙන් ඉස්සරහට ගියා. මං අහගෙන SP දිසානායක මේ 14 වෙනිදා වේදිකාවේ මේ වේදිකාවේ කියපු කතාව. එයා කියද මොකද්ද? 60 දශකේ දකුණු කොරියාව අපිට වඩා පිටිපස්සෙන්, දැන් දකුණු කොරියාව අපිට වඩා ඉස්සරහින්. ඊට පස්සේ 60 දශකේ සිංගප්පූරුව අපිට වඩා පිටිපස්සෙන්, දැන් සිංගප්පූරුව අපිට වඩා ඉස්සරහින්. දැන් අපි නේද මේ රට අනෙත් රටවල් වලින් වේගෙන් ඉස්සරහට යනකොට, අපේ රට පිටිපස්සට අරන් යනකොට, ඒකේ රියදුරු අසුනේ වාඩි වෙලා හිටියේ කවුද? ඒගොල්ලෝ. දැන් ඒගොල්ලෝ ඇවිල්ලා අපිට කියනවා අලුතෙන් හොයාගත්තා වගේ. SP කියන්නේ අලුතෙන් හොයාගත්තා වගේ නේද? දකුණු කොරියාව අපිට වඩා යටින් හිටියා, දැන් උඩට ගිහිල්ලා. සිංගප්පූරුව අපිට වඩා යටින් හිටියා, දැන් උඩට ගිහිල්ලා. දැන් අපේ රට යටට පත් කර ඒගොල්ලෝ. හරිද? SP සනාක පාර්ලිමේන්තුවේ දැන් 89, දැන් අවුරුදු 35. අමාත්‍ය ධූර දරුව, මුදල් අමාත්‍ය ධූර දරුව මොනවද නොකරේ? ආයෙවිල්ලා කියලා මොකද? දකුණු කොරියාව අපිට වඩා ඉස්සරහින්නේ. හා, හරිද? මොකද උනේ? මේ පාලකයන්ට බැරි වුණා, ලෝකේ ඇති වුණා මේ 20 වෙනි සියවස ලෝකේට විශාල ජයග්‍රහණ ගෙනත් දීපු සියවස. 20 වෙනි සියවස, 20 වෙනි සියවසට පෙර සියවස වල තමයි දේශපාලඥයින්, චින්තකයින්, කලාකරුවන්, විද්‍යාඥයින් මොන වගේ ලෝකයක්ද අනාගත ලෝකය කියලා පරිකල්පනය කරන්න පටන් ගත්තා. සාහිත්‍ය දිනෙන් ලිව්වා මෙන්න මේ වගේ ලෝකයක් අපිට ඕන කියලා. විද්‍යාඥයන් පර්යේෂණ කරමින් ඔප්පු කරන්න පටන් ගත්තා මේ වගේ ලෝකයක් අනාගතේ නිර්මාණය වෙනවා කියලා. දේශපාලක චින්තකයන් කියන්න පටන් ගත්තා මේ පවුල් වලට ලේවුරුමින් එන පාලන බලය වෙනුවට නේද ජනතාවගේ සහභාගීත්වය යුතු පාලන බලයක් නිර්මාණය වෙනවා කියලා. එනිසා පරිකල්පනය කර අනාගත ලෝකය 19 සියවසේ 18 17 14 වගේ සියවස්වල අනාගත ලෝකය මොන වගේද කියලා පරිකල්පනය කරා. හිතන්න පටන් ගත්තා විද්‍යාඥයන්, හිතන්න පටන් ගත්තා අනාගත ලෝකය මොන වගේද. දේශපාලන චින්තකයන් හිතන්න පටන් ගත්තා අනාගත දේශපාලන බැඳීම මොන වගේද. දාර්ශනිකයන්, කලාකරුවන් අනාගතයේ සංගීතයේ සාහිත්‍යයේ මොන වගේද කියලා ලියන්න කියන්න හිතන්න පටන් ගත්තා. හැබැයි ඒ සියවස්වල හිතපුදී භෞතිකව ගොඩනගින්න පටන් ගත්තේ 20 වෙනි සියවසේ. 19 සියවසේ හිතනවා, 18 වෙනි සියවසේ හිතනවා, 20 වෙනි සියවසේ වා නිර්මාණය වෙනවා. කුසිකර්ම ශේස්ත්‍රයේ ඇති කරලද මහා පරිවර්තනය නොවෙන්න, මහා ලෝකයේ ඇති වෙන මහා ජනගහණයට ආහාර දෙන්න පුළුවන් කියලා විශ්වාසය හදන්නේ 20 වෙනි සියවසේ ඇති කරන ලද තාක්ෂණික පරිවර්තනයන්ගේ ප්‍රතිඵල විසින්. මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු 35ට 40ට තියෙනකොට දීර්ඝ ආයු කාලයක් ලබා ගන්න පුළුවන් විදිහ නව පර්යේෂණ, නව නිමැවුම් සිද්ධ වෙන්නේ 20 වෙනි සියවසේ. විශාල ජයග්‍රහණ ගෙන අපේ සියවසක් ලෝකයේ ගමනාගමනයේ නේද නාවික කර්මාන්තයට සහ කුඩා ගුවන් කර්මාන්තයට සීමා වෙමින් තිබෙනකොට ලෝකයේ එකම විශ්ව ගම්මානය
ලෝකයේ එකම එකිනෙකා අතර සංනිවේදනයේ තාක්ෂණයෙන් වෙළඳපොළෙන් ගැටගෙන විශාලතම ගම්මානයක් බවට පත් වෙන්නේ 20වෙනි සියවසේ. මහා තාක්ෂණයේ පරිවර්තනයක් සිදු වෙනවා 20වෙනි සියවසේ. හැබැයි මොකද වුනේ? ඒ 20වෙනි සියවසේ සිදුණු පරිවර්තනය උකහාගෙන අපේ රාජ්‍ය ගොඩනැගීම සඳහා දැක්මක් හෝ හැකියාවක් අපේ පාලකයන්ට තිබුණේ නැහැ. අපේ පාලකයන්ට මේ ඒසියවසේ අත්පත් කරගත් ජයග්‍රහණ අපේ ජාතිය ජයග්‍රහයි ගමකට යොමු කිරීම සඳහා දැක්මක් තිබුණේ නැහැ. 20වෙනි සියවසේ ලෝකයේ අත්පත් කරගත් ජයග්‍රහණ මත අපේ රට දියුණු රටක් බවට පත් කර ගැනීම සඳහා දැක්මක් වුන්ට තිබුණේ නැහැ. අන්න SB ඕගොල්ලෝ විසින් මොකද කරේ? 20 වෙනි සියවසේ ලෝකයේ අත්පත් කරගත් ජයග්‍රහණට අහිමි කරපු ජාතියක් ඇත්ත ගත්තොත් 20 වෙනි සියවසේ අහිමි කරගත් ජාතියක් ඔන්න මේ පාලකයෝ. දැන් අපිට අවශ්‍ය මොකද්ද? ලෝකයේ ඇති වී තිබෙන දැනුමේ මහ වර්ධනය, ලෝකයේ ඇති වී තිබෙන තාක්ෂණයේ මහ වර්ධනය, ලෝකයේ ඇති වී තිබෙන කලාවේ සංගීතයේ සාහිත්‍යයේ ඇති වී තිබෙන මහ වර්ධනය උකහාගත්තු නව ලාංකීය ජාතිය බවට ශ්‍රී ලංකාවේ ජාතිය පරිවර්තනය කිරීම අභියෝගය තමයි ජාතික ජන බලවේගය බාරගන්නේ. මේ රට මොන රටක්ද? ලෝකේ කවුරුවත් මේ රට පිළිගන්නේ නැහැ. අපකීර්තියටපත් වෙච්ච රටක්. හොඳට මතක තියාගන්න. අපිට ලෝකේ රටකට යන්න වීසා එකක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ලංකාවේ પાස්පෝර්ට් එක ලෝකේ බාල්දු වෙච්ච પાස්පෝර්ට් එකක්. සමහර යුරෝප තානාපති කාර්යාලවල වීසා එක නෙමෙයි. වීසා එක ගන්න ඇපොයින්ට්මන්ට් එකක් දෙන්නේ නැහැ. ඒකට මොකද්ද? ලෝකේ සමහර රටවලට අපි වද්ද ගන්න සුදුසු නැති જાතියක්. ඔන්න ඇත්ත ඕකනේ. මේක ඇත්ත සිංහලෙන් කිව්වොත් ඕකනේ. අපි වද්ද ගන්න සුදුසු නැහැ රටවලට. හැබැයි ලෝකේ දකුණු ඇමරික සමන් දකුණු කොරියාවේ પાස්පෝර්ට් එක බැලුවොත් ලෝකේ බලවත්ම પાස්පෝර්ට් එකක්. ලෝක ඕන ගොඩක් රටවලට යන්න පුළුවන් වීසා නැතුව. එයි ජන ප්‍රවේශي ආපහු තමන්ගේ රටට එනවා. අපේ මොකද වෙලා තියෙන්නේ? අපේ යන්නෙම පණින්න බලාගෙන. මේ ළඟදි මම දැක්ක ප්‍රවෘත්තියක් තිබුණා. පොලිස් නිලධාරීන් 10 දෙනෙක් ගිහිල්ලා ඔය රට පණින එක වළක්වන්නේ කොහොමද කියලා පුහුණුවකට. ගියපු 10 දෙනාගෙන් 6 දෙනෙක් පැනලා. දැන් සාකච්ඡාවක් පවත්වනවා ඒ 6 දෙනා හොයන්න තව කට්ටියක් අහමුද කියලා. අපේ රට හරිද? ජාතික නේද මම දැක්ක තුම්පින්ම ජාතික සූර්යයා පැනනා. ජාතික මේ මලල ක්‍රීඩා කණ්ඩායම ගිහිල්ලා ඒත් රටෙන් අත පෙන්නා. එයි හැම කෙනාම කල්පනා කරන මේ රටට වඩා ගොඩ බහින ඕනෑම රටක් හොඳයි කියලා. හැම රටක්ම කල්පනා කරනවා මේ රටේ කවුරුවත් ගෙන්න ගන්න එක නම් හොඳ නෑ කියලා. ඔකයි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අපිට ඒ ශ්‍රී ලංකා પાස්පෝර්ට් එකක් තියෙන අපිට හැබැයි රට මේ ප්‍රපාදනපත් කරපු ඒගොල්ලන්ට වෙන රටවල પાස්පෝර්ට් ටිකක් ඉන්නේ. බැසිල් රාජපක්ෂට ඇමරිකන් પાස්පෝර්ට් එකක් තියෙනවා. එයාට ලෝකේ ඕනෑම රටකට යනකොට එයා උපයෝග කරගන්න ඇමරිකන් પાස්පෝර්ට් එක. ඒගොල්ලන්ගේ දරුවන්ට ඕස්ට්‍රේලියා එංගලන්තේ પાස්පෝර්ට් තියෙනවා. ඒගොල්ලෝ උපයෝග කරගන්නේ විදේශීය රටවල પાස්පෝර්ට්. හරිද? අපේ પાස්පෝර්ට් එක බාල්දු කරලා අපේ රට බාල්දු කරලා ලෝකේ අපකීර්තිමත් රාජ්‍ය බවට පත් කරලා ඒගොල්ලෝ මොකද කරමින් තිබෙන්නේ? ඒගොල්ලෝ අර දියුණු රටවල પાස්පෝර්ට් එකක් ගන්න. මේක නිසිත වෙලාදී. ඒ නිසා මම කියන්නේ කෙටියෙන් වෙන මොකවත් නෙවෙයි. මේ රට ලෝකේ කීර්තිමත් රාජ්‍ය බවට පත් කිරීමේ අභියෝගය සහ වගකීම ජාතික ජන බලවේගය බාර ගන්න සූදානම්. මේ රට හදන්න ඕන. කොතරින්ද හදන්න පටන් ගන්න? මම කරුණු කීපයක් කියන්නම්. 1. අපේ නීතිඥ මාතෘ ගණනාවක් ඉන්නවා. සාමාන්‍ය නීතියේ තියෙන ප්‍රධාන මූලධර්මයක් තමයි නීතියේ ඉදිරියේ සැවම සමානයි. නීතියේ ඉදිරියේ හැම කෙනාම සමානයි. දැන් සමානද? නීති ඉදිරියේ හැම කෙනාම සමානද? නෑනේ. නීති ඉදිරියේ හැම කෙනාම සමාන නම් ලෝහන් රත්වත්තේ එළියේ ඉන්න විදියක් නෑ. හරිද? ඕක කිව්වා කියලා තමයි ලෝහන් කියන්නේ. මම ඒක ගැන විස්තර කියන්න හරි. එයා කියනවා මොකද්ද? එයා ජීවත් වෙනකන් අපිට දිනන්න දෙන්නෙත් නෑනේ. මම නම් ආසයි අපි දිනනකොට එයා ජීවත් වෙන එකට. මතක තියාගන්න. හරිද? මේ රටේ පුරවැසියන්ට ඔප්පු කරන්න ඕන
කොහොමද නීති ඉදිරියේ හැම කෙනාම සමාන වෙන්නේ කියන එක. ඒකට හොඳම උදාහරණයක් අපිට ඔප්පු කරන්න පුළුවන් ලෝහන් රත්නත්තේ. නැත්නම් තමන්ගේ අමාත්‍ය බලය උපයෝග කරගෙන මහා රෑ පිස්තෝල අරගෙන සිරගෙවල් වලට පැනලා බන්දරාගාරේ ඉන්න සිරකරුවන් මිදුලට අරගෙන පිස්තෝලේ තියලා බය කරන්න පුළුවන්ද එහෙම? කොහේ නීතිය? ඒ නිසා මේ රටේ නීති ඉදිරිය හැම කෙනාම සමාන නැහැ. මේ රටේ නීති ඉදිරිය සමාන නම් මහින්දානන්ද මෙහෙම ඉන්න විදියක් නැහැ. මේ රටේ නීති ඉදිරිය හැම සමාන නම් දයනගමගේ එළියෙන්න විදියක් නැහැ. පුරවැසිභාවයේ නැතුව අවුරුදු 4ක් മന്ത്രി ධූරයක් දරනවා. අවුරුදු 3ක් අමාත්‍ය ධූරයක් දරනවා. හැබැයි බලනකොට ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. අඩුමතරමේ ඡන්දෙ දෙන්න බලයක් නැහැ. ඡන්දෙ ඉල්ලන්න නෙවෙයි. മന്ത്രി වෙන්න නෙවෙයි. හැබැයි එළියේ නීති ඉදිරියේ සමාන නම් ඒව වෙන්න විදියක් නැහැ. ඒ විතරක් නම ඔයගලන්ට කියන්නම්. නීති ඉදිරිය හැමෝම සමාන නම් රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරයක් දරන්න විදියක් නැහැ. ඒ මහින්දානන්ද අලුත්ගම ගැන කිව්වේ මොකද්ද කිව්වේ? මහා බැංකු මාවරා හිරේ දානකම් මහින්දානන්දට නිඳ යන්නේ නැහැ කිව්වා. එදා මම බලනකොට මහින්දානන්ද රනිල් වික්‍රමසිංහගේ උකුලේ නිදි කිව්වේ කොහොමද? කිව්වේ නේද? කිව්වේ කොහොමද? නිඳ යන්නේ නැහැ කිව්වා හිරේ දානකම්. දැන් ඔඩොක්කුවේ නිදි. මොකද්ද මේ? එනිසා මොකද්ද කරන්න ඕන? මේ රටේ සෑම පුරවැසියෙකුගේ අපේක්ෂාවක් තියෙනවා. නීතිය ඉදිරියේ සෑම සමාන විය යුතුයි. අන්නේම පාලනයක් හදන්න ඕන. අන්නේ පාලනය හදන්නේ ජාතික ජන බලවේගය ආණ්ඩුව විතරයි මතක තබා ගන්න. මේ රටේ සෑම පුරවැසියම නීතිය ඉදිරියේ සමානයි. එතන මේ රට ගේන්න ඕන. පුරවැසියන්ට නීතිය පිළිබඳ විශ්වාස බිඳවටන ඕන. නීතියෙන් තමයි යුක්තිය ඉටු වෙන බව හැඟෙන්නේ නැත්නම් ඒ සමාජ අසිස්ත සමාජයක් බවට පරිවර්තන වෙනවා. නීතිය ගරු කරන වෙනුවට නීතියෙන් පිට උත්තර හොයන්න පටන් ගන්නවා. නීතියෙන් යුක්තිය අපේක්ෂා කරන වෙනුවට නීතියෙන් පිට යුක්තිය අපේක්ෂා කරනවා. නීතිය පිළිබඳව විශ්වාසය බිඳ වැටීම මුළු සමාජ දෙයක් කඩාවැටෙනවා. අද ඒක අපේ රට වෙලා තිබෙන්නේ. වැඩ කරගන්න නීතියෙන් පිට ක්‍රම හොයන්න වෙලා තිබෙනවා. පාරේ බයිසිකලයක් යනකොට නීතියෙන් පිට උත්තර හොයන්න පටන් අරගෙන තිබෙනවා. ඇයි? මුළු සමාජෙම නීතිය පිළිබඳ සැකයක් අවිශ්වාසයක් ඇවිල්ලා තිනවා. මුළු සමාජෙම දැනුවත්වෝ නොදැනුවත්ව තමන්ගේ ඌමනා යපාකම් ඉටු කර ගැනීමට නීතියෙන් පිට කටයුතු කරන්න සිදු වී තිබෙනවා. මේක තව සිද්ධ වුණොත් මොකද්ද වෙන්නේ? මේක විශාල ලෙස කඩාවැටු රාජ්‍ය බවට පත් වෙනවා. එනිසා යලි නීතියේ විධානයේ ආධිපත්‍ය ශක්තිමත් ලෙස තහවුරු කර රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි. පත් කළ හැක්කේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විතර අපි මේ වැඩ කරනවා. මේ අපරාධ මොන අපරාධද? එතන වැඩි තියෙනවා, මෙතන වැඩි තියෙනවා. දැන් මොකද කරන්නේ? දැන් එදා අතුරුගිරියේදී නේද මහා දවල් ප්‍රසිද්ධි දීපනසය දෙකක් අරගෙන ඇවිල්ලා වෙඩි තියලා ඝාතනය කරනවා. දැන් ප්‍රවෘත්තියන්නේ මොකද්ද? ප්‍රවෘත්තියනවා ඝාතකයා සැලසුම් කරපු එක ප්‍රංශේ, අනිත් කට්ටිය ඩුබායි වල නැවක පාටියක් දැම්මා. එයාගේ උපන්දිනෙත් එදාමයි. අපිට වැඩේ තියෙන්නේ ඒකද? කෝ වැඩේ තියපු දෙන්න? දැන් සාකච්ඡාව එතන නැහැනේ. ආ මහමොලකාරයා නේද? මහමොලකාරයා ප්‍රංශලු, එදා මෙයාගේ උපන්දිනේලු, බෝට්ටුවක පාටියක් දැම්මලු. අපිට මොකෝ? අපිට ඕනකම තියෙන මොකද? ආරම්භය. කෝ වැඩි තියපු දෙන්න? ඒකනේ නීතිය යන්න ඕනේ එතෙන්ටනේ. ප්‍රවෘත්ති හැදෙන්න ඕනේ එතෙන්ටනේ. කොතනකරි ප්‍රවෘත්තියක් දැක්කද තාමත් වැඩි තිබු දෙදෙන අත්අඩංගුවටගෙන නැත. නෑ එහෙම කතාවක් නෑ. තාමත් වැඩි තිබු දෙන්න නිදැල්ලේය. එහෙම කතාවක් නෑ. කතාව තියෙන්නේ කොහෙද? පාතාල නායකකින්න ප්‍රංශේ සැලසුම් කරන්නේ ඩුබායි. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ ප්‍රස්තුතිය මොකද්ද? මහා දවල් දෙන්නේ නේ ස්වයංක්‍රීය ගිනියම් යරගෙන ඇවිල්ලා මහා දවල් වෙඩි තියෙනවා. කෝ වෙඩි කියමු දෙන්න? කැමරාවේ පේනවා. කාර් මාරු කරනවා, වාහන වලින් පලා යනවා. සාමාන්‍යයෙන් නීතිය පිළිබඳ විශ්වාස කරන මහතුරු දන්නවා එවැනි අපරාධයක් කරපු අපරාධකරුවන්
පැය 48ක් විතර ඇතුළත අත්අඩංගුවට ගන්න බැරුණොත් ගන්න බැරුව යනවා. ඒක ඇත්ත. හරිද? දැන් මොකද වෙලා තිබෙන්නේ? ඉතින් රටේ කාටද තමන්ගේ ජීවිතය පිළිබඳව විශ්වාසික වැඩ කරන්න පුළුවන්? කිසිවෙකුට නැහැ. එනිසා අපේ රටේ අපරාධ රැල්ලක් තියෙනවා. මත්කුඩු රැල්ලක් තියෙනවා. මේ සමාජයේ මේ අපරාධ රැල්ලේ මුදව ගන්න ඕනේ නැද්ද? මේ සමාජයේ මේ මත්කුඩු රැල්ලේ මුදව ගන්න ඕනේ නැද්ද? මේ අපරාධ නිර්මාණ කරේ කවුද? මේ දේශපාලකයෝ. මේ අපරාධ වලට ආරක්ෂාව දුන්නේ කවුද? දේශපාලකයෝ. ඔයගොල්ලෝ දන්නවා. ගෝනවල සුනිල්. හරිද? කාන්තාව දූෂණය කරා කියලා. හිරගෙට නියම වුණා. ජේ.ආර්. ජයවර්ධන. ජනාධිපති සමාව දීලා සාමදාන විනිශ්චකාරකම දුන්නා. හිරේ ඉඳන් එළියට එනකොට ගෝනවල සුනිල් ගෝනවලට ආවේ ඇතා පිටින්. මතක තියාගන්න. හරිද? රනිල් වික්‍රමසිංහගේ නේද අතිජාත පාතාලේ නායකයා. එහෙම ඒගොල්ලෝ ආරක්ෂා කරේ. සොත්තිඋපාල ඊළඟ හිටිය කාගවද? සොත්තිඋපාලිට ප්‍රේමදාස ගාව. ප්‍රේමදාසගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලා කියන්නේ. ඒකෙ තියෙන උසස්ම ආයතනය. සොත්තිඋපාල ඉන්නවා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ. සොත්තිඋපාල එකපටුවක ගාමිණී දිසාන කඩිත් පුටුවේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. සොත්තිඋපාල එකපටුවක ලලිත් ඇතුළන් මුදිරි තව පුටුවක. සොත්තිඋපාල එකපටුවක උපාසක විජමුලක බණ්ඩාර තව පුටුවක. කොහොමද? ඉතින් මෙහෙමනේ පාතාල පෝෂණය කරේ. ඊළඟ ජනාධිපති චන්ද්‍රිකා. චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශ සිටියේ කවුද? චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශ සිටියේ බද්දගානේ සංජීව. හරිද? පොලිසිය මහතුරුන් ට්‍රාන්ස්ෆර් එක කොහොම වුණා? කතා කරන්න බද්දගානේ සංජීවට. පොලිසිය මහත්තයෙකුට උසස් වීමක් කොහොම වුණා? අල්ලන්න බද්දගානේ සංජීව. කවුද? පාතාලේ නායකයෙක්. හිටියේ කොහෙද? හිටියේ චන්ද්‍රිකාගේ ආරක්ෂක අංශේ. ලංකාවේ පොලිසිය වල උසස් වීම දෙන්නේ බද්දගානේ සංජීව. ලංකාවේ පොලිසියට මාරු වීම දුන්නේ බද්දගානේ සංජීවලා. මේමයි මේ පාතාලේ මේ නායකයෝ වර්ධනය කරේ. හොඳට මතක තියාගන්න. ඊළඟ මහින්ද රාජපක්ෂලා. ඒගොල්ලෝ තමයි සූර්යවේවි වම්බොට්ටල හැදුවේ. බෙලියත්තේ චණ්ඩිමල්ලිල හැදුවේ. මෙන්න කවුද? ඒගොල්ලෝ නෙමෙයි පාතාලට රැකවරණ දුන්නේ. ආරක්ෂාව දුන්නේ. මංගවතින ඡායාරූපයක්. නාම රාජපක්ෂ කතා කරන වේදිකාවක අයිනේ අද්දක බැලගෙන වාඩි අද්දක බැලගෙන ආරක්ෂාව දෙන එක්කෙනෙක්. කවුද ආරක්ෂාව දෙන්නේ? ජූලම්පිටිය අමරේ. අපේ වේදිකාවකට වෙඩි තියලා අපේ නලින්ද සහෝදරයා කතා කරගෙන ඉන්න දෙන්නේ ඝාතනය කරා. අද හිරේ. හැබැයි නමල්ගේ ආරක්ෂක නමල්ගේ ආරක්ෂකේ කවුද? ජූලම්පිටිය අමරේ. මොකද වෙලා තියෙන්නේ? මේ දේශපාලනේ මේ අපරාධකරුවෝ එකට ඉන්නේ. කඩුවෙල වසන්තල හැදුනේ රත්තරපුර ඇමතිලාගේ ඔඩක්කුවේ. අපි දන්නවා මේ. හරි. පාතාල විතරද අපරාධ කරන්නේ? මේ දේශපාලක අපරාධ කරගත්තේ නැද්ද? කෙහෙලියයි මහින්දානන්දයි වෙඩි තියාගත්තා. වෙඩි තියාගත්තද? කෙහෙලියයි මහින්දායි වෙඩි තියාගත්තා. හොඳේ මේ මානුවර දේශපාලකේ. ඒ විතරද? උඩතල වින්න වෙඩි තිබ්බා. රග ක්‍රීඩක ඝාතනය කරා දේශපාලකේ. මොකද මේ රට වෙලා තියෙන්නේ? මේ රට අපරාධකරුවගේ ග්‍රහණයට යටත්ලා තිබෙන්නේ. අපරාධ වර්ධනය කරනවා, අපරාධ කරනවා, අපරාධකරුවන් ආරක්ෂා කරනවා. ඒ නිසා අපිට ඕන අපරාධ වලින් තොර රාජ්‍යයක්. සෑම ප්‍රවේශයෙන්ම තමන්ගේ දරුවගේ ජීවිතය පිළිබඳව, තමන්ගේ ජීවිතය පිළිබඳව විශ්වාසදායක රාජ්‍යයක් අපිට අවශ්‍යයි. අන්නේ රාජ්‍ය හදන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. ඒක තමයි අපි ඇති කරන වෙනස. මේ වෙනස ඕනේ නැද්ද අපේ රටට? කොතර ව්‍යාපාරික මහත්තුකෙන් කප්පම් ගන්නවද? ඔය කවුරුවත් කතා කරලා එක කියන්නේ කප්පම් දෙන්න ඕන. සමහර ඔය පුද්ගලික බස්වලට බස් එක ගහන බස් ස්ටෑන්ඩ් එකෙන් කප්පම් දෙන්න ඕන. කප්පම් දෙන්න නැත්නම් බස් එක රයන්න දෙන්නේ ටයර් කපන. මෙහෙම මේ රට තියෙන්නේ. ඒ නිසා අපි මතු පිට මෙහෙම තිබුණට මේක ඇතුලේ මහා නේද ඇත්ත ගත්තොත් අණ්ඩවල් මේ උඩ තියෙන නේද ලෝකෙට යටින් ලෝකයක් තමයි අපේ රට පාලනය කරන්නේ. හරි. එනිසා මොකද වෙලා තියෙන්නේ? අපරාධ වලින් ගහන වෙලා තියෙනවා. මත්කුඩු වලින් ගහන වෙලා තිබෙනවා. අපේ දරුවන්ගේ ජීවිත විශාල විනාශයට පත් වෙමින් තිබෙනවා. එනිසා මේ තත්වයෙන් මේ රට මුදව ගන්න නව ආණ්ඩුවක් ඕනා.
ඒ ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගය ආණ්ඩුව මතක තබාගන්න. ඒක අපි කරන්න ඕනේ. ඒ විතරක්ද? අපේ රටේ ජාතික සමගිය හදන්න ඕන. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කරේ ජාතිවාදී. අපේ රටේ දේශපාලන ජාතිවාදී දේශපාලන බවට පත් වුණා. දකුණේ නායකයෝ දකුණේ සිංහල ජනතාව ආමන්ත්‍රණය කරලා කියනවා අපේ ආගම අනතුරේ ජාති අනතුරේ ආගම ජාතිය බේරගන්න ගේන්න ඕන ගෝඨාභය කියනවා. නැගෙනහිරට ගිහලා මුස්ලිම් නායකයෝ කියනවා ඒ සිංහල ජනතාව සංවිධානයේ ඉන්නේ ගෝඨාභය බලයට එන්න ඉන්නේ ඒකට විරුද්ධව මුස්ලිම් අපි එකතු වෙන්න ඕන කියනවා. මුළු දේශපාලනයෙන් මොකද වෙන්නේ? එකිනෙකාට එරෙහිව සැකේ පතුරන දේශපාලනය, එකිනෙකාට එරෙහිව අවිශ්වාසය පතුරන දේශපාලනය, එකිනෙකාට එරෙහිව වෛරය ක්‍රෝධය පතුරන දේශපාලනය අපේ රටේ තිබුණේ නේද? ඔබල මතක ඇති 2015 ඉඳන් ඒ කියන්නේ 2009 දක්වා 1970 දශකයේ මැද භාගයේ ඉඳන් 2009 දක්වා දකුණු අවදි කරේ දෙමළාට විරුද්ධව. හරිද? 70 දශකයේ ඉඳන් සමහරවිට ඊටත් වඩා ඈත දකුණු අවදි කරන්නේ දකුණ දේශපාලන ව්‍යාපාර තමගේ මුළු දේශපාලනම කේන්ද්‍ර කරගන්නේ උතුරට විරුද්ධව දෙමළාට විරුද්ධව දකුණේ දේශපාලනය. 2009 යුද්ධය අවසන් වුණා. යුද්ධය අවසන් වුණාට පස්සේ ඒගොල්ලන්ට තමන්ගේ දේශපාලනයට සතුරෙක් නැතුව ගියා. හරිද? ඉස්සලා දේශපාලනයට ඒගොල්ලන්ට සතුරෙක් හිටියා. උතුර දෙමළ ප්‍රභාකර දකුණේ දේශපාලනයට සතුරෙක් හිටියා. දකුණේ ජනතාවට සතුරෙක් හදලා දුන්නා. සතුරෙක් පෙන්නුවා. පෙන්නලා ඒගොල්ලන්ට පුළුවන්කම ලැබුණා උතුරට රෙහිව දෙමළාට රෙහිව දේශපාලනයක් දකුණේ කරන්න. හැබැයි 2009 යුද්ධය අවසන් වුණා. ඊට පස්සේ සතුරෙක් හෙව්වා. ඒක නිකන් නෙවෙයි. ඉතාමත් පැහැදිලිව බුද්ධි තොරතුරු මත සැලසුම් කරලා අලුත් සතුරෙක් නිර්මාණය කරනවා. ඒගොල්ලන් සතුරෙක් ඕන. ඔන්න සතුරා එළියට බහින්න පටන් ගන්නවා. 2015 සාකච්ඡාවක් ගොඩනගෙන මොකද්ද? 2050 වෙනකොට මුස්ලිම් ජාතිය බහුතර ජනතාව වෙනවා, සිංහල ජාතිය සුළුතරය වෙනවා. ඒ නිසා මුස්ලිම් අයට විරුද්ධව දේශපාලනයක් එන්න ඕන. ඊට පස්සේ එනවා මොකද්ද? වඳ කොත්තු වෙනවා. නේද? ලෝකේ කොහෙවත් කොත්තු කාලා වඳ වෙච්ච ඉතිහාසයක් අහලා නැහැ. හැබැයි ලංකාවේ කියන්න පටන් ගත්තා කොත්තු කාපම වඳ වෙනවා කියන පටන් ගත්තා. ඊට පස්සේ එතෙන් නතර වෙන්නේ නැහැ. මුස්ලිම් ව්‍යාපාරිකයන් ඉන්නවා. ඒ ව්‍යාපාරිකයන් රෙදි කඩවල සිංහල කාන්තාවන්ට විකුණන්නේ වඳ ඇඳුම් කිව්වා. ලෝකේ කිසි විද්‍යාවක ඇඳුමක් ඇඳලා වඳ වෙච්ච කතාවක් හොයාගන්නේ නැහැ. හැබැයි ලංකාවේ ඔස්තාද්ලා හොයාගන්න පටන් ගත්තා. දැන් සතුරෙක් ඕන. දේශපාලන කරන්න සතුරෙක් ඕන. ඊට පස්සේ වඳ දොස්තරලා ඉන්න පටන් ගත්තා. සතුරෙක් ඕන. පාස්කු පහරේ අද සැකේ තියෙන එතන පාස්කු පහර විසි මොකද වෙන්නේ? සතුරා ලොකු කරලා පේන්න පටන් ගන්නවා. සතුරා දරුණු කරලා පෙන්වන්න පටන් ගන්නවා. සතුරාගේ විනාශය පෙන්වන්න පටන් ගන්නවා. 2019 වෙනකොට ආයේ දක්නට සතුරෙක් හදුණා. කවුද? මුස්ලිම් මිනිහා. දැන් අන්න පාස්කු පහරේ සිද්ධ වෙනවා. 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා අප්‍රේල් මාසේ 25 වෙනිදා කියනවා සතුරාට රේව වීරයා ගෝඨාභය රාජපක්ෂ මම ජනාධිපති ඡන්දෙට ඉල්ලනවා මම මුස්ලිම් අන්තවාදය පරාද කරනවා. සතුරා නිර්මාණ කරා. සතුරා නිර්මාණ කළා මොකද කරේ? සතුරා නිර්මාණ කරලා සතුරාට රේව වීරයෙක් නිර්මාණ කරා. දෙකම ඒගොල්ලෝගේ ප්‍රබන්ධ. දෙකම මාධ්‍යවල ප්‍රබන්ධ. සතුරා හදන්නෙත් මාධ්‍ය. සතුරාට රේව වීරයා හදන්නෙත් මාධ්‍ය. අවුරුදු දෙකක් යනකොට තීරණානේ වීරයා මොනතරම් පඹේද්ද කියලා මම මේ කියන්නේ. හැබැයි මොකද කරේ? ප්‍රබන්ධයක් ගැටුවා. පියවරෙන් පියවර පියවරෙන් පියවර සතුරෙක් නිර්මාණය කරා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒක ප්‍රබන්ධ සතුරේ නිර්මාණය කරපු සතුරේ. සතුරා නිර්මාණ කළා මොකද කරේ? ඊළඟ නිර්මාණය කරා විරුවෙක් සතුරාට විරුද්ධව. ඊට පස්සේ අනිත් ඔක්කොම යට ගියාව අමතකයි. මික් පහරක යන අමතකයි.
ලසන්තගේ ඝාතනය අමතකයි, චාදුත්තුගේ ඝාතනය අමතකයි. මොකද්ද චීන සමාගමලින් සල්ලු ගත්තුවා අමතකයි, අරක්කු ෆැක්ටරි වලින් ගහපුවා අමතකයි. ඇයි වීරයෙක් ඕනා මුස්ලිම් සතුරාට විරුද්ධව? ඊට පස්සේ මොකද කරේ? අන්න 2009 මුළු ඡන්දෙ මෙතෙන්ට දෝලණය වුණා. එනිසා මේගොල්ලෝ ඉතිහාසය මොකද කරන්නේ? ඒගොල්ලෝ විසින් සතුරෙක් නිර්මාණය කරලා ඒගොල්ලෝ විසින්ම වීරයෙක් නිර්මාණය කරනවා. මේක තමයි ඒගොල්ලන්ගේ දේශපාලනය. එනිසා මොකද සිද්ධ වුනේ? දෙමළ සිංහල මුස්ලිම් ජනයා අතර සැකේ වැඩි වුණා, අවිශ්වාසය වැඩි වුණා, ක්‍රෝධය වැඩි වුණා, වෛරය වැඩි වුණා, එකිනෙකා රුස්සන්නේ නැති ජාතියක් බවට පත් වුණා. මේකයි සිද්ධ වුනේ. දැන් මොකද තියෙන්නේ? අපිට මේ ඉස්සරහට යන්න බෑ. දැන් අපිට වෙනසක් අවශ්‍යයි. මොකක්ද අවශ්‍ය වෙනස? මොකක්ද අවශ්‍ය වෙනස? එකිනෙකාට එරෙහිව කරපු දේශපාලන වෙනුවට, එකිනෙකාට එරෙහිව කරපු මතවාද වෙනුවට අද අපිට වෙනසක් අවශ්‍යයි. සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාවගේ සමගි සම්පන්න දේශපාලනයක් අවශ්‍යයි. අන්න ඒක තමයි ජාතික ජනබලවේගී දේශපාලනය. මතක තබාගන්න, මේක තමයි දේශපාලනය. අපිට ගොඩක් තැන්වලට ගියපුවාම සිංහල ජනතාව අපි ප්‍රශ්නයක් තියෙනවා. ගාල්ලට ගියපුවාම, දකුණට ගියපුවාම නේද අපෙන් එහෙ අය අහන ප්‍රශ්නයක් තියෙන සහෝදරයා. සිංහල ජනතාවගේ නම් විශාල බහුතරයක් මාලිමාවට තියෙන කියලා කියනවා අපිට. මේ පැත්තෙන් අපි හසලක පැත්තට ගියපුවාම, ඒ කියන්නේ සිංහල ජනපජාව වැඩි ජීවත් වෙන ප්‍රදේශවලට ගියපුවාම කියන සහෝදරයා, සිංහල ජනතාවගේ නම් බහුතරයක් ඉන්නවා අපිත් එක්ක කියලා. හැබැයි ඒ වගේම සැකයක් අහනවා සහෝදරයා, මුස්ලිම් අය මොනව කරයිද දන්නේ නැහැ කියලා. මම අවංකව කියන අපිට සිංහල ජනතාවගේ ඡන්දවලින් විතරක් දිනලා වැඩක් නැහැ. මත තියාගන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හැදෙන්න ඕන සිංහල ජනතාවගේ බහුතර ජනතාවගේ විශ්වාසය, දෙමළ ජනතාවගේ බහුතර ජනතාවගේ විශ්වාසය, මුස්ලිම් ජනතාවගේ බහුතර මුස්ලිම් ජනතාවගේ විශ්වාසය සහිත ආණ්ඩුව තමයි අපිට ඕන. මම කියන්නේ මේක මුකුත් නෙවෙයි. එකිනෙකාට එරෙහිව සතුරු ආණ්ඩු හදලා සමගිය හදන්න බෑ. සමගිය හදන්න නම් ආණ්ඩුවම හදන්න ඕන සමගියෙන්. එක ජනපජාවකින් විතරක්, එක ජනපජාවකින් විශ්වාසයෙන් විතරක්, එක ජනපජාවකින් කැමැත්තෙන් විතරක් ආණ්ඩුවක් හදලා පළක් නැහැ. ජාතික ජනබලවේගයට ආණ්ඩුව හදන්න පුළුවන්, මැතිවරණ දෙනන්න පුළුවන්. හැබැයි අපිට එක ජනපජාවකකින් විතරක් කැමැත්තෙන් අපිට ආණ්ඩුවක් හදලා වැඩක් නැහැ. හරිද? එනිසා අපි හිතනවා විශේෂයෙන්ම මේ නුවර දෙමළ මුස්ලිම් සිංහල සහෝදරවරු නියෝජනය කරන දිස්ත්‍රික්කය. අපේ සිවා සහෝදරය ඉන්නවා, අපේ මුනිර් සහෝදරය ඉන්නවා නේද? ඒ වගේ ජාතික නායකින් අපිට ඉන්නවා. එනිසා අපි මොකද කරන්න ඕනකම තිබෙන්නේ? මේ බලය අත්පත් කරගන්න නම් අපි එක ජනපජාවගේ විශ්වාසය විතරක් නෙවෙයි සියලු ජනපජාවගේ විශ්වාසය සහිත ආණ්ඩුවක් හදමු. අන්නේ පදනම තමයි, ඒ අත්තිවාරම තමයි ජාතික සමගිය ගොඩනගන අත්තිවාරම බවට පත් වෙන්නේ. සමහර අපෙන් අහනවා සහෝදරු, ඔයගොල්ලෝ ආණ්ඩුව හදලා කොහොමද ජාතික සමගිය හදන්න කියලා. අපි කියන්නේ එකයි, මේ ආණ්ඩුව හැදෙන්නම ජාතික සමගිය. හොඳට මතක තියාගන්න, ආණ්ඩුව හදලා ජාතික සමගිය හදනව නෙමෙයි, මේ ආණ්ඩුව හදන්නම ඕන මොකෙන්ද? ජාතික සමගිය. මොකද අපිට ඕන ඇන කොටා ගන්න ජාතියක්, අපිට ඕන සහෝදරත්වයෙන් සමගින් ජීවත් වෙන ජාතියක්, ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කරන්න ඕන. ඒක තමයි ජාතික පුනරුදය. ඒ වෙනුවෙන් සිංහල ජනතාවට, දෙමළ ජනතාවට, මුස්ලිම් ජනතාවට අපි ආරාධනා කරනවා හැම දෙනාගේම විශ්වාසයට ආණ්ඩුවක් අපි හදමු. ජාතික ජනබලවේගී ආණ්ඩුව හදන්න ඕන, ජාතික සමගිය මේ රට හදන්න. ඊළඟ මේ රට හදන්න අපි ආර්ථිකය අලුත් වෙනසකට පරිවර්තනය කරන්න ඕන. මේ ආර්ථික ගමන වැරදි, මේ ආර්ථික ගමන හරිනම් දැන් අපිට හරි ගිහිලා තියෙන්න ඕන. තව මොනවද රනිල් වික්‍රමසිංහල කියන්නේ? තව මොනවද මහින්ද රාජපක්ෂල කියන්නේ? ඒගොල්ලෝ ඇවිල්ලා කියන ඒගොල්ලෝ ආර්ථිකය හදනවලු. කවදද? කවදා ඉඳන්ද ඔයගොල්ලෝ හදන්නේ? ඒගොල්ලෝ තමයි මේ ව්‍යසනයට අපේ රට පත් කරේ. ඇත්තටම වෙලාව කල්පනා කරනකොට හිතෙනවා, ඒකට ආණ්ඩුවක් නැතුව තිබ්බනම් මීට වඩා හොඳයි රට.
මේකල හදපු එක නෙමෙයි කරේ නැති කරපු එක. මේකල නැත්තම් මීට වඩා හොඳයි. එනිසා මොකක්ද ඕනකම තියෙන්නේ? අපිට නව ආර්ථික ගමනකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. ප්‍රධාන වශයෙන් ගත්තොත් මොකද වෙන්නේ? ලෝකයේ ඇතිවෙන මහා තාක්ෂණය මත අපි ඒ තාක්ෂණය පරිභෝජකයෝ පරිභෝජනය කරන අය. ලෝකයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල පරිවර්තන ඇති වෙනවා. අපි මොකද කරන්නේ? ඒ පරිවර්තන ඇති කරලා නිෂ්පාදන උපකරණය ලංකාවට ගේනවා, පරිභෝජනය කරනවා. ලෝකයේ ඖෂධවල විශාල පරිවර්තනයක් ඇති වෙනවා. අපි මොකද කරන්නේ? ඒ බෙහෙත් ටික ගෙනලා බොනවා. ලෝකයේ බීජ වෙළඳපොළේ විශාල පරිශ්‍රණ හරහා විශාල ප්‍රදායිසයට බීජ නිෂ්පාදනය වෙනවා. අපි මොකද කරන්නේ? ඒ බීජ ගෙනලා වගා කරනවා. ලෝකයේ තාක්ෂණය හරහා විවිධ තාක්ෂණ මෙවලම් නිෂ්පාදනය වෙනවා. අපි මොකද කරන්නේ? ඒ මෙවලම් ගෙනලා පරිභෝජනය කරනවා. අපි ඒ තාක්ෂණය ඇති වෙනස්කම් මත නිෂ්පාදනය කරපු ජාතියක් නෙමෙයි. දැන් SD කොරියාව ගැන කතා කරනෝනේ. කොරියාව කරේ ඕක. ඒ තාක්ෂණය වෙනස්කම් මත නිෂ්පාදනය ඇති කරන්න පටන් ගත්තා. තාක්ෂණය මහා වෙනසක් වුණා. ඒ වෙනස නිසා මොකද වුනේ? කොස්මටික් කර්මාන්තයක් හැදුනා. කොරියාව කොස්මටික් කර්මාන්තයක් හැදුවා. තාක්ෂණය විසින් නව රූපලාවන්‍ය නේද ආලේපන නිෂ්පාදනයක් වුණා. තාක්ෂණය විසින් කොරියාව නව රූපලාවන්‍ය නේද නිෂ්පාදනකාරයක් බවට පත් වුණා. අපි ඇඟේ උලන ජාතියක් බවට පත් වුණා. ඔන්න වෙච්ච ලෙඩි. කොරියාව සංගීත ශාස්ත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති වෙනවා. කොරියාව මොකද කරන්නේ? ඒ සංගීතයේ ඇති වෙච්ච මා පරිවර්තනයේ තාක්ෂණය හරහා ඒගොල්ලෝ එක උකහාගෙන ලෝකෙට සංගීතයක් හදනවා. අපි පැල් කවි කීක ඉන්නවා. වෙච්චිදී එහෙම නැත්නම් ඒ BTS ලගේ නේද සංයුක්ත සැටියක් ගැන අපි අහනවා. ඒගොල්ලෝ ගයනවා, වයනවා, හදනවා, අපි අහනවා. ඔන්න අපේ ජාතිය මා තාක්ෂණ වෙනස්කම් විසින් ලෝක විශාල චිත්‍රපට කර්මාන්තයක් හැදුණා. කොරියන් චිත්‍රපටිය විශාල කර්මාන්තයක්. ඒගොල්ලෝ කොරියන් චිත්‍රපටිය හදනවා. අපි නේද Netflix එකේ අපි කොරියන් චිත්‍රපටි බලනවා. අපි ඒ බෙහෙත් බොන ජාතිය බවට පත් වුණා. ඉන්දියාව ඒ තාක්ෂණ උපයෝග කරගෙන බිත්තරයක් නිෂ්පාදනය කරන්න යන නිෂ්පාදන පිරවේ අඩු කරන ජාතිය බවට පත් වුණා. අපි ඒ බිත්තර ගෙනලා පරිභෝජනය කරන ජාතිය බවට පත් වුණා. ඉන්දියාව තාක්ෂණ ඇතිවෙච්ච වෙනස්කම් මත ඊට අවශ්‍ය මෝටර රථ කර්මාන්තය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අපි මෝටර් සයිකලේ ඉඳන් නේද ත්‍රිවිල් එකේ ඉඳන් පරිභෝජනය කරන ජාතිය බවට පත් වුණා. මේකයි සිද්ධ වෙලා තියෙන්නේ. කොරියාව නේද තාක්ෂණ මෙවලම් දියුණු වුණා. ඒගොල්ලෝ ෆෝන් නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. අපි ගෙනල්ලා කතා කරන ජාතියක් බවට පත් වුණා. ඔන්න අපිට වෙච්ච දේ. අපිට මොකද වුනේ? ඒ තාක්ෂණය ඇති වෙච්ච මහා පරිවර්තනයක් එක්ක ඒක මත පදනම් වූ නව නිෂ්පාදනයකට අපේ රට අවතීර්ණ කරන්න වුණා. හැබැයි එම අවතීර්ණ කරන්න අසමත් වුණා. අසමත් වෙලා මොකද කරේ? අපි පරිභෝජන කරන ජාතියක්, ඒ රටවල් නිෂ්පාදනය කරන ජාතියක්. අද අපේ රෝහල් වලට ගියොත් අපේ රෝහල් වල තියෙන විශාල සෞඛ්‍ය පරීක්ෂණ උපකරණ නිෂ්පාදනය කරන ඊශ්‍රායලයේ නිෂ්පාදනය කරනවා. අපි ගෙනලා රෝලේ අය කරනවා. ඔන්න අපිට වෙච්චිදී. ඉතින් පරිභෝජන කරන ජාතිය කොහොමද දියුණු වෙන්නේ? දියුණු වෙන්න විදියක් නැහැ. ඒ නිසා අපි මොකද කරන්න ඕන? නව ආර්ථික පරිවර්තනයක් ඕන. ජාතික ජනබලවේග ලෑස්ති. මේ තාක්ෂණයේ දියුණුව හරහා ලෝකයේ ඇති වී තිබෙන නව නිෂ්පාදන පරිභෝජන කරන ජාතික සිට නිෂ්පාදන කරන ජාතිය බවට ශ්‍රී ලංකාව පරිවර්තනය කිරීම තමයි ලංකාවේ ආර්ථික උපාය මාර්ගය. එතන යන්න ඕන. අපිට වැදගත් ඉතාමත් අධික කාබන් ප්‍රතිශතයක් තියෙන වැදගත් මිනරල් සම්පතක් තියෙනවා. අපි මොකද කරන්නේ? දශක ගණනාවක් තිස්සේ මිනරල් කුට්ටි පිටින් පටවනවා. එතෙන්ට කර්මාන්තශාලාවක් ඕන. අපි ලෝකයේ වැදගත්ම මූලද්‍රව්‍ය තියෙන වැදගත්ම ඛනිජ සම්පතක් තියෙන පුල්මුඩි. අපි මොකද කරන්නේ? දශක ගණනාවක් තිස්සේ අමු වැලි පටවනවා. කුඩා ප්‍රමාණයක නිස්සාරණ කරලා අපිට එප්පාවල පොස්ෆේට් නිධියක් තියෙනවා. අපි දශක ගණනාවක් තිස්සේ මොකද කරන්නේ? අමු පස් පටවනවා. හරි. විශාල සිලිකා නිධියක් තියෙනවා.
පුල්මුඩේට වඩා ඊටත් වඩා අධික ද්‍රව්‍ය තිබෙන සම්පතක් තියෙන පුත්තලමේ. අපි ඒවා අමු වැලි වගේ පටවනවා. අපි නිෂ්පාදනය කරන්නේ අපි ඒ පිළිබඳ තාක්ෂණයේ තියෙන විද්‍යාත්මක ලංකාවේ ඉන්න අපි ඒගොල්ලන් එකතු කරා. කොහොමද මීට වඩා වටිනාකම් සහිත භාණ්ඩයක් නිෂ්පාදනය කරන මිනිරන් වලින්, කොහොමද පොළොමුඩේ ඛනිජ වැලි වලින්, කොහොමද ෆොස්ෆේට් නිදී, කොහොමද සිලිකන් නිදී අපි මීට වඩා කර්මාන්ත බවට පත් කරන්නේ? ඒ සඳහා දැනුම තියෙන විද්‍යාත්මක ඉන්න අපි අපේ රටේ සමහර ආයෝජකයන් එක්ක කතා කරා. ආයෝජකයන් එක්ක ලංකාවේ දේශීය ව්‍යාපාරිකයන් එක්ක කතා කරා. ඒගොල්ල සූදානම් ඒ ආසිත කර්මාන්ත ශාලා ලංකාවේ පටන් ගන්න ලෑස්තියි. අපිට ලෑස්ති. ඒ විතරක් නෙමෙයි. සමහර වෙලාවට අපිට තාක්ෂණය නැත්නම්, සමහර වෙලාවට අපිට අවශ්‍ය ප්‍රාග්ධනය නැත්නම්, සමහර ඒවා අපි හැදුවටම බෑ විකුණන්න දෙයක් නැත්නම්. මොකද දැන් ලෝක මාකට් එක කියලා කියන්නේ තවදුරටත් ඉරිදා පොළ නෙමෙයි. තමන් කැමති තිය භාණ්ඩයක් නිෂ්පාදනය කරලා ගිහිල්ලා විකුණන්න පුළුවන් තැනක් නෙමෙයි දැන් ලෝක මාකට් එක. ලෝක වෙළඳ පොළ කියලා නෙට්වර්ක් එකක්, චේන් එකක්, දාමයක්. එකට දාමගත වෙලා තියෙන්නේ. නිසා සමහර ඒවා තියෙන අපි නිෂ්පාදනය කරාට අපිට විකුණන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕන? තාක්ෂණයේ තියෙන, ප්‍රාග්ධනයේ තියෙන, මාකට් එකක් තියෙන ආයෝජකයන්ට අපි එන්න කියන්න ඕන. අපේ රට කිසි පිරිසිදු ආයෝජකයෙක් එන්නේ නැහැ. එන්නේ ඇයි? ඇමතික සම්බන්ධිකර ලේකම්ට පගා දීගෙන පටන් ගන්න වෙන්නේ. මේ කැත ඇමතියට පගා දෙන්න, කුණු ඇමතින්ට පගා දෙන්න මොන ආයෝජකය දෙන්නේ? අපි අපේ රට අපි ප්‍රසිද්ධියත් කියන්නම්, ආයෝජකයගේ මූණටත් කියන්නම්, ඔයගොල්ලෝ ආයෝජනය අරගෙන ඉන්න ඇල් වතුර විදුරක්වත් අපිට එපා. ආයෝජන කළවන්න වෙන්න පුළුවන් එහෙම ආණ්ඩුවලට. 1970 ඉඳන් 2022 දක්වා අවුරුදු 44 ආයෝජන මන්ත්‍රය වැපුරුවා. මේ අවුරුදු 44ටම ඍජු විජස් ආයෝජන ඇවිල්ලා තියෙන්නේ ඩොලර් බිලියන 23යි. ආයෝජන කිව්වට ඇවිල්ලා තියෙන ඩොලර් බිලියන 23යි. වියට්නාමට ගිය අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන 22යි. වියට්නාමට කවුරුත්ක ඩොලර් බිලියන 22ක් එනවා. අපේ පාලකයෝ අවුරුදු 44ටම ඩොලර් බිලියන 44යි. කට්ටිය කියන මොකද්ද? රනිල් සුද්ධ දන්නවනේ. රනිල් හිටියොත් ආයෝජක ඉන්නේ. රනිල්ලා ඉඳලා ගෙනාපු ආයෝජකයෝ තරම තමයි ඔය. හරිද? ගෙනාපු ආයෝජකයන්ගේ තරම ඔය මතක තබා ගන්න. ඒ නිසා මේ රට නව නිෂ්පාදනයකට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වගේම ලෝකේ විශාල සේවා වළඳපළක් විවෘත වෙමින් තිබෙනවා. ඒ සේවා වළඳපළෙන් පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. ඊට අවශ්‍ය යටිතල පාසුකම් ටික අපි නිර්මාණය කරන්න ඕන. එහෙම කරොත් මේ රට ලෝකේ දියුණුවක් සහිත ආර්ථිකයක් හිමි රාජ්‍යයක් බවට පරිවර්තනය කළ හැකියි. හැබැයි එතෙක් ජනතාවට දුක් විඳින්න බෑ. ආර්ථිකය හදනකම්, රැකියාවක් හැදෙනකම්, ආදායම් මාර්ගයක් ලැබෙනකම් ඉන්න බෑ. එතකම් මොකද කරන්න ඕන? ගමේ ඉන්න සාමාන්‍ය ජනතාවට ආහාර ටික සහතික කරන්න ඕන. ආහාර අද මහ බැංකු වාර්තාව කරන ජනගහනයේ සිට 68%කට තුන් වේල කන්න නැහැ කියලා. එහෙනම් ආහාර දෙක, අධ්‍යාපනය. අද මේ අධ්‍යාපනය දෙමහපියන්ට බරක් වෙලා තියෙනවා. දරු අධ්‍යාපනය අත්තරලා යන තැනපත් වෙලා තිබෙනවා. දෙක අධ්‍යාපනය, තුන සෞඛ්‍ය. ලෙඩක් තිබ්බට බෙහෙතක් ගන්න විදියක් නැහැ. බෙහෙතක් ගන්න ගියොත් අතේ සල්ලි නැහැ. සෞඛ්‍ය අපි ආර්ථිකය හදන්න ඕන. ආර්ථිකය හදන තෙක් අධ්‍යාපනය, සෞඛ්‍ය, පුරවැසියන්ට ආහාර සහාතික කරන ආණ්ඩුව තමයි ජාතික ජනබලවේග ආණ්ඩුව. ආදායම් මාර්ග නැතියට සහනාධාර දෙන්න ඕන. සහනාධාර කියන්නේ අපරාධ නෙමෙයි. දැන් මේගොල්ලෝ අපිට කියන සහනාධාර අපරාධ කියලා. අපරාධ නෙමෙයි. ලෝකේ ගොඩක් රටවල අපිට වඩා සහනාධාර දෙනවා. රැකියාවක් ලබා ගන්න සුදුසුකමට පත් වුණාම, රැකියාවක් නැත්තම් රැකියාවක් ලැබෙනකන් දීමනාවක් දෙනවා. රැකියාව අධිසේ නැති වුණොත් අලුත් රැකියාවක් හොයාගන්නකන් දීමනාවක් දෙනවා. ආබාධිත දරුවෙක් හිටියොත් අම්මා වැඩට යන්න ඕනේ, අම්මට නියමිත වැටුපක් ගෙවනවා. දරුව බලා ගන්නවට ගෙදර ඉඳගෙන. එහෙමයි ලෝකේ ජනතාව, ලෝකේ ආණ්ඩු ජනතාව බලාගන්නේ. හරිද? ඒ කියන්නේ ආණ්ඩුක වගේ ජනතාව බලාගන්නේ. ජනතාවට කණ්ඩ නැතුව,
ජනතාවට බෙහෙත් නැතුව, ජනතාවට දරුවන්ට අධ්‍යාපන නැතුව එහෙම රටවලට ඉස්සරහට යන්න බෑ. එහෙම අඩියේ පතුලේ ඉන්න ජනතාවත් බලා ගන්න ඕන. ජාතික ජන බලවේගයේ ආණ්ඩු යනු අන්නේ පතුලේ ඉන්න ජනතාවද බලා ගන්න ආණ්ඩුවක්. ඔබ තමයි කරන්න යන්නේ. එනිසා අපිට විශාල වැඩ කොටසක් තියෙනවා. විශාල වැඩ කොටසක් තියෙනවා. හැබැයි මේ වැඩේ කරන්න, මේ වැඩේ කරන්න අපි බලය ගන්න ඕන නේද? බලය ගන්න ඕන. මොකද මම පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් මේවා පාර්ලිමේන්තුවේ කියනවා. කිව්වට වැඩක් නැහැ නේද? මහජනයාගේ ධනය ඔගොල්ලෝ හොරකම් කරනවා කියලා කියනවා පාර්ලිමේන්තුවේ. කිව්වම hina vela ආයෙ ගිහිල්ලා හොරකම් කරනවා. මේ මහජනයාගේ ධනය හොරකම් කරන අයට නීතියක් නැහැ කියලා පාර්ලිමේන්තුවේ කියනවා. කිව්වම ආයෙ ගිහිල්ලා නීතියෙන් බේරෙනවා. මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරනවා කියලා පාර්ලිමේන්තුවේ කියනවා. කිව්වම ඔළුව වනලා ඒ විදිහටම ගිහිල්ලා නාස්ති කරනවා. මේ ආර්ථික ගමන අපේ රට විශාල ණයගුලක හිර කරනවා කියලා අපි පාර්ලිමේන්තුවේ කියනවා. කිව්වම ගිහිල්ලා තව තව ණය ගන්නවා. අපේ රටේ ජාතික නිෂ්පාදනය ඉස්සරහට ගේන්නේ නැතුව රට ගොඩනගන්න බෑ කියලා කිව්වම ඔළුව වනලා ගිහිල්ලා නිෂ්පාදනය කඩාකප්පල් කරනවා. ඒ නිසා තවදුරටත් කියලා වැඩක් නැහැ. අපි ඇඟිල්ලෙන් ගණලා කියලා තියෙනවා, කෑ ගහලා තියලා කියනවා, සමච්චලෙන් කියලා තියෙනවා, උපහාසයෙන් කියලා තියෙනවා, සද්දෙන් කියලා තියෙනවා, මොන විදිහට කිව්වත් වැඩක් නැහැ. අර සාමාන්‍යයෙන් ගම්මල කියමනක් තියෙනවා, ගලේ ගහලවත් හදන්න බෑම. හරිද? දැන් තියෙන මොකද්ද? කියන එක වෙනුවට බලය අරගෙන හදන වැඩේට අත තියන්න ඕන. කිව්ව කාලේ ඇති නේද? ඇති වෙනකන් කිව්වා. දැන් කියන එක නෙවෙයි වැඩේ, දැන් අරගෙන කරන එක තමයි ජාතික ජන බලවේගයේ වැඩේ බවට පත් කරගන්නේ. එහෙමනම් මේන ජනාධිපති ඡන්දේ ඒ සඳහා ඉතා තීරණාත්මක ඡන්දයක්. මාස උපරිම දෙකමාරයි. උපරිම දෙකමාරයි. මේ දෙකමාර අපි හැම කෙනාගේම ජීවිතේ ගත වෙන වැදගත්ම අවුරුදු දෙකමාර. මෙතන ඉන්න මේ දහස් සංඛ්‍යාත ඔබ, ඔබේ මිතුරන්ට, ඔබේ හිතවතුන්ට, ඔබේ යාළුවන්ට කතා කරන්න. කතා කරලා එළබෙන ජනාධිපතිවරණයදී මේ ජයග්‍රහණය අරන් දෙන්න අපි ඔක්කොම එකතු වෙලා මේ රට වෙනස් කරමු. ඒ වෙනුවෙන් සිළු දෙනාට එකතු වෙන්න මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.